තව සෑහෙන ප්‍රමාණයක් මේ දඹදෙණිය රාජධානී රජ මාලිගාව නැත්තම් මාලිගා ගල තරණය කරන්න තියෙනවා. ඉතාමත්ම පටු පඩිපෙලක් ඔස්සේ ගමන් කරන්න තියෙන්නේ. අවදානම් සහිතයි, හේතුව අත්වැල් නැහැ. බලන්න මේ ෆිගර් එක කොච්චර වැවමත් තියෙනවද කියන එක ඔබට පේනවා ඇති. මේ දැන් මාලිගා ගල මැදක් විතර ඇවිල්ලා තියෙන්නේ. මද වහන්සියක් තියෙනවා. මේ අවටින් ඇහෙන මේ අවුරුදු උත්සවයේ ශබ්දේ මේ නිෂ්කලංක බව බිඳිලා යනවා. තව සෑහෙන දුරක් තියෙන පාටයි, බලමු. ඇත්තටම හොඳ හයික් එකක්. ඒ කාලේ රජුන් නම් හැමදාම හයික් කරන්න ඇති. අපිට නම් මේ කන්ද නැගලත් ඒක සෑහෙන මහන්සියක් දැනනවා. ඔය දැන් මේ ඇවිල්ලා ඉන්නේ පුරාවිද්‍යා නටබුන් කියන නැත්තම් පැරණි දඹදෙණි රාජධානියේ මාලිගා ගාල උඩට ඇවිල්ලා තියෙන්නේ. මාලිගාව පිහිටි ප්‍රදේශයේ පිහිටා තිබූ ප්‍රදේශයේ නටබුන් තමයි ඔය දකින්න හම්බ වෙන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂිත ප්‍රදේශය. මේ ගඩොල් විතරක් ඉතුරුලා තියෙන ඇත්තරම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තියෙන දැනට භාවිතා වෙච්ච මාලිගා රජතුමා විසින් දඹදෙණි රාජධානී ඉඳපු. මේ රජමාලිගාවේ තියෙන විශාලතම පොකුණ රත්මල් පොකුණ. දැන් මේ පායන කාලේ ඉඳ වතුර නැහැ. දැන් වහින පටන් ගත්තට පස්සේ ආයි වතුර පිරීම විශාල පොකුණ. දැන් මේ නම ගහලා තියෙන පුරාවිද්‍යාවකින් පාන කොච්චර වට ප්‍රමාණයක් තියෙනවද කියලා මේ ජලය මේ මෙතන ඉඳන් මම පේන ප්‍රමාණය හරි ඔන්න ඒ ගල් දැම්මක් බඳලා තියෙන ප්‍රමාණයට වට ප්‍රමාණයක් තියෙනවා. ආපු මිනිස්සු ගල්ලා තියෙන දේවල් මේ පුරාවිද්‍යා නටබුන් තියෙන තැන් නැත්තම් එළ රජදරුව වාසය කරපු තැන් විනාශ කරලා දාලා සත්තු ආවාගේ සත්තුන්ටත් එහා සත්තු හොඳයි මිනිස්සුන්ගේ ගතිය පේනවා ඇති. මේ හැමතැනම ප්ලාස්ටික් බෝතල්. තමන් ගෙනාපු දේවල් අරයි යන්න ඉගෙන ගන්න නැහැ. මොන දේක කතා කළත් තමන්ගේ අර නරක ගති ඉස්මතු වෙනවා මිනිස්සුන්ගේ. මේ පරිසරය විනාශ වෙනවා. මේවා දිරන්නේ නැහැ ඔයගොල්ලෝ දන්නව කවුරුත්. බලන්න මේ හැමතැනම මේ බලන්න ප්ලාස්ටික් බෝතල් කොච්චර තියෙනවා කියලා මේ හැටි දාලා මේ හැමතැනම. ඒ නිසා මේ වගේ තැන් වලට ආහම මේ ලස්සන තැන් නැති කරන්න එපා. අනාගත බරපුරට අනිත් එන අයට බලන්න ඉතුරු කරන්න. දැන් අපේ සිංහල මිනිසුන්ගේ නරක ගතිය තමයි ආව තැන විනාශ කරලා යන එක. තවත් පිරිසක් මගේ එනවා මං හිතන්නේ. තවත් උන්නම් මේ ගලේ උඩට යන්න පුළුවන්. බලමු පොඩ උඩට කියලා මොකද්ද මේ පේන්න තියෙන්නේ කියලා. සමහරට රජතුමා ජලය සඳහා භාවිතා කළ පොකුණක් වෙන්න පුළුවන් බොහෝ වෙලාවට. ඒවා තාම ආව මේ ගහලා තියෙනවා. මාවි පොකුණ කියලා අපිට පේන ඇති. බලමු ඒක වතුර කොහොමද. දැන් නම් මේක ඉතාමත්ම ජරාවාස වෙලා ගෙම්බු එහෙම ඉන්නවා හොදට. හැමිල්ලා තියෙන අවන මේ ගමනාන්තයේ කල්ලි මුදුනේම කොටස. දැන් ඕගොල්ලන්ට මම මේ වටේම අවට ප්‍රදේශය බලා ගන්න තියෙනවා ඇති. මේ තියෙන විදිහ මේ දඹදෙණියේ මාලිගා ගල මස්තකය ඇත්තටම ඉහළම ප්‍රදේශය මුදුන. හොඳට අවුව සැරයි. දැන් පොඩ්ඩක් බලාකුලක් ඇවිල්ලා ඉර මුවා වෙලා තියෙනවා. පේනවා ඇති මේ ගලේ ලකුණු දකින්න හම්බ වෙනවා තැනින් තැන. මේවා අනිවාර්යයෙන්ම ලීකණු මගින් ඉදිකිරීමක් කරලා තියෙන්නේ. සමහරලාට නැරඹු ගුටියක් වෙන්න පුළුවන් සතුරන්ගෙන් ගැලවෙන්න. නැත්තම් උන් එනවද කියලා බලාගන්න. වැලුම් ගලක් වෙන්න පුළුවන්. වැලුම් ගලක් විදිහට අනිවාර්යයෙන් භාවිතා කරන්න ඇති මේ. ඔහො විදේශ සහ අනෙකුත් ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා උපක්‍රමයක් විදිහට මෙම ගල තෝරාගෙන මාලිගාවක් ඉදිකරකා කියන එක තමයි අපිට හිතන්න වෙන්නේ. අනේ හරි දැන් ඉතින් මම හිතනවා මං ආපු ගමනේ අවසාන ඵලය තමයි මේ මාලිගා ගල තරණය කරලා මේ මුදුනට පැමිණෙන එක. ඒ දේ සිද්ධ වුණා.